ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද දිගලින්ක් එක කොට කරන්න කියලා. ඉතින් මේ දිගලින්ක් එක කොට කරනවා කියනකොට ඔයගොල්ලෝ දන්නවා දැන් ඔය YouTube channel creator කෙනෙක් නම් ඔයා වීඩියෝ එකක් upload කරනකොට description එකක් අමලෙන් customize කරනවා. ඉතින් මේ description එකේ අපි දැන් ඔය pack එකක් මොකක් හරි giveaway pack එකක් දානකොට ඒක link එක අපි අනිවාර්යෙන් description එකේ දානවා. ඉතින් දැන් අපි drive pack එක කියලා ඉතින් drive pack එකක link එක දිග වැඩි. ඉතින් අපි description එකක් වා ලස්සනට කස්ටමයිස් කරන්න පුරුදු වෙලා ඉන්නා නම් මේ දිග ලින්ක් එක නිසා ඩිස්ක්‍රිප්ෂන් එක කැත වෙන්න පුළුවන්. ඉතින් අපිට තිබ්බනම් මේ දිග ලින්ක් එක ෂෝට් මෝ ලින්ක් එකයි මම නැත්තම් කෙටි ලින්ක් එකක් විදිහට පරිවර්තනය කරන්න. ඉතින් මම අද කියලා දෙන්නේ කොහොමද මේ විදිහට දිග ලින්ක් එකක් කෙටි ලින්ක් එකක් විදිහට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ නම තමයි tinyurl.com. ඔයාට පුළුවන් වාගේ බ්‍රවුසර් එක ගිහලා සර්ච් කරන්න tinyurl.com කියලා නැත්නම් පුළුවන් tiny කියලා සර්ච් කරලා එන සර්ච් රිසල්ට් එක වෙබ්සයිට් එකට පහසුවෙන් පිවිසෙන්න. ඉතින් tinyurl.com වෙබ්සයිට් එකට ආවට පස්සේ අපිට මෙන්න මේ විදියට තමයි වෙබ්සයිට් එකේ හෝම් පේජ් එක බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඔයාට ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන මෙතනින් ක්‍රියේට් ෆ්‍රී account කියන එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ හරහා ෆ්‍රී account එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට සාමාන්‍ය පරිදි නම, email address එක, password එක දීලා මෙන්න මෙතන create an account දෙන්න පුළුවන්. නැත්නම් ඔයාට Facebook, Twitter, Google, Microsoft account හරහා මේකට login වෙන්න පුළුවන්. ඉතින් මම ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා enter a long url to make tiny url කියලා. ඉතින් මෙන්න මෙතනින් තමයි අපේ දිග link එක paste කරලා short link එක බවට පරිවර්තනය කරන්නේ. ඉතින් මම මොකක් හරි දිග link එකක් ගන්න උදාහරණයක් විදිහට මම website එකට ගිහිල්ලා මම ගන්නවා මොකක් හරි මෙන්න මේ වගේ එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට අපිට මේ දිග ලින්ක් එකක් මේ සර්ච් බාර් එකේ බලා ගන්න හම්බ වෙනවා, ඇඩ්‍රස් බාර් එකේ බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මම කරන්නේ මේක මේ විදිහට control c දීලා කොපි කර ගන්නවා. ඊට පස්සේ මම යනවා අර tinyurl.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මම කරන්නේ right click කරලා paste කරනවා. එහෙම නැත්නම් අට පුළුවන් control v press කරන්න. ඊට පස්සේ යට ඔයගොල්ලන්ට බලා ගන්න හම්බෙන බටන් එක make tiny url කියලා. ඉතින් ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න හම්බ වෙනවා මෙන්න මේ හැදේ යට tiny url කියලා short link එක හැදිලා තියෙනවා. ඉතින් මේ උඩ තියෙන අපේ කලින් තිබ්බ long url එක මේ තියෙන tiny url එක. ඉතින් ඔයාලට ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන copy කියන එකෙන් කොපි කරගෙන ඔයාට මේ link එක දාන්න ඕන තැනට ගිහිල්ලා paste කරන්න. ඉතින් උදාහරණයක් විදිහට දැන් මම ඉන්නේ මෙතනනේ. අර tiny url එක copy paste කරගමොත් මෙතනට එන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් මම දැන් කරන්නේ new tab එකක් open කරගන්නවා. ඊට පස්සේ මම address bar එක ගිහිල්ලා tiny url control v දීලා paste කරගන්නවා. ඊට පස්සේ enter කරගන්නවා. දැන් අපි බලමු අර කලින් තිබ්බ එකම නේද කියලා. ඔව් ඔයාට පේනවා ඇති කලින් තිබ්බ website එකටම තමයි අපි ආවේ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි අපි මේ tinyurl.com කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා දිග ලින්ක් එක කොට කරන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පුළුවන් සෝෂල් මීඩියා වලට මේ ලින්ක් එක ෂෙයා කරන්න, ඊළඟට මෙතන QR කෝඩ් ඔය වගේ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි tinyurl.com කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඕනම දිග ලින්ක් එක කොට කරන්න. වීඩියෝ එක හොඳනම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ඔබ channel එක subscribe කරන්න තමතක් කරන්න. තවත් අලුත් නැති වීඩියෝ එකකින් ඔබ හමු වෙන ගමන් අදම සයින් අවුට් වෙනවා. මම කිසිම ජාසෙන් ඔබට සුබදායි.